ජයගමු ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී Scan kerja. Ini bolok kerja boleh ya pinnya tuh itu. Mana itu? Tahu mat mana මේ මිහින්තලා අභේ භූමියට රක්ෂිතයට අයිති අක්කර 10000ක් විතරයි තියෙන මිහින්තලා ලෝකේ පළවෙනි අභේ භූමිය. මේ අභේ භූමිය තුල පුරාවිද්‍යා රක්ෂිතය තුල මනස්කල්පිත විතර හිතනවා නිදාහන් තියනවා කියලා. ඒ වගේ නිදාහන් තියනවා කියලා මේ ගල් මේ විදලා කොම්ප්‍රෙසර් ගෙනල්ලා බැකෝ ගෙනල්ලා විවිධාකාරයේ ගවේෂණ කරනවා නූගත් කට්ටිය. ඒ වගේම ගස් කැපීම් සිද්ධ වෙනවා ඒ වගේම මදු ගහනවා කඳම් බදිනවා ඒ වගේම ඖෂධ වර්ග හොරකම් කරනවා ඖෂධ පැල ඇටි ඒ වගේ විවිධාකාරයේ සත්තු දඩයන් කිරීම ආදී විවිධ දේවල් අපචාර සමහර තැන්වල මේ කසිප්පුත් පෙරනවා මේ නාමල්ලව ගම මට අපේ ගම්මු කීපතාවක් කිව්වා මේ මෙහෙම නිදානක් කරනවා ඒකට පුරාවිද්‍යාවත් සම්බන්ධයි පොලිසිය සම්බන්ධයි විවිධ නිලධාරීන් සම්බන්ධ කියලා කිව්වා. ඉතින් අපි කිව්වට පස්සේ ඊයේත් කතා කරා අදත් කතා කරා ඊට පස්සේ තමයි මම එන්නේ ඉතලා අපි වයිස් මහත්තයර මම කතා කරා. එතුමානේ මේ ප්‍රදේශේ බාර වෙන්නේ පොලිසිය. ඉතින් මේ අපි ගිහිල්ලා බැලුවා ඇත්තරම අඩි 10ක් 15ක් හාරලා තියෙනවා. ඉතින් මේක දිගින් දිගටම සිද්ධ වෙනවා. සමහරලාට මේ අය මේ පුරුද්දක් විදිහට කරගෙන යනවා.
පුරුද්දක් විදිහට කරගෙන ගිහිල්ලා අතන තියනවා මෙතන තියනවා කියලා මිත්‍යාවන් ඔස්සේ ගමන් කරනවා කියන එක තමයි මගේ විශ්වාසය. නැත්තම් චෛත්‍ය රාජන් වහන්සේලාගේ තමයි තැන්පත් කරලා තියෙන්නේ ධාතුන් වහන්සේලා, ඒ වගේම පිල්ම වහන්සේලා, ගල් කරඬු, ඒ වගේ මැණික් පිල්ම වගේ දේවල්. ඉතින් මේ වැවක් පාමුල මන් නම් දන්නේ නැහැ කියන්නේ, මට එහෙම අත්දිනයක් කරලා නැහැ මේ පිළිබඳව. කෙසේ වෙතත් මේවා මේ ජීවිත නැති වෙන වැඩ, සමහරට බිලි දෙනවා ඒ වගේ කටයුතු වෙනවා. ඉතින් ඒ හින්දා ගම්මුත් හොඳ අවදියෙන් ඉන්න ඕන. මෙහෙ විතරක් නෙවෙයි ලංකාවෙම මේ කතන්දරේ රජ දවසේ ඉඳලා යනවා හිටපු ජනාධිපතිවරු, ඉන්න ජනාධිපතිවරු පවා මේවා පස්සේ පියාඹලා තියෙනවා, මැති ඇමතිවරු පවා. ඉතින් ඒ හින්දා මේ ගැන විශේෂයෙන් ආරක්ෂක අංශ අපේ පොලිස් මහජන ආරක්ෂක ඇමතිතුමාටත්, පොලිස්පතිතුමාටත්, අපේ ස්ථානාධිපතිතුමාටත්, ඒ වගේ වනජීවීකටත් මේක අයිති, වන සංරක්ෂණ පුරාවිද්‍යා. ඉතින් මේ ගැන හොයලා බලලා මේ හානිය වලක්වා ගැනීමට කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නේද මේකට ප්‍රධානින් මෙදිවත් වෙන්නේ? ඔව්, මෙතන මිහින්තලා භූමියට, පූජා භූමියට අයිති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඒ පුරාවිද්‍යාවට භූමිය අයිති කොටසක් තියෙනවා, ඒ වනජීවි දෙපාර්තමේන්තුවට කොටසක් තියෙනවා, වන සංරක්ෂණ එකට තියෙන සමහර ඒවා තියෙනවා, විහාර සන්තක දීපල විහාරෙටම ඒ කාලේ ඉඳලා පූජා කරපු දේවල්. ඉතින් ඒ අපි ඔක්කොම එකතු වෙලා ඒවා අපි ඒවා මේ අපි පෞද්ගලික ලියා ගන්න දෙන්නේ නැහැ. මේ ඉතින් මේ කෙසේ වෙතත් මේ භූමිය අපි ආරක්ෂා කරන්න ඕනේ. ඔව්, දැන් විහාරස්ථානේ අපි ගෙදර නෙවෙයිනේ, අපේ ගෙවල් නෙවෙයි හදන්නේ, විහාරස්ථානේ තමයි වැඩි දියුණු කරන්නේ. ඉතින් එහෙම වෙච්චාම ඇත්තටම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් ඒ අය වෛරේ වපුරවගෙන කම්කරුවෝ මොනකරුවෝ යොදාගෙන සමහර විධායක ජනාධිපතිවරු සහ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දෙන, ඒ වගේ පොසොන් කමිටුවේ සභාපතිතුමා දෙන තීන්දුව తీන, සමහර කම්කරුවෙක් ඇවිල්ලා, මුරකරුවෙක් ඇවිල්ලා, කලාපේ බාර නිලධාරියෙක් ඇවිල්ලා කියන මේක කරන්න එපා කියලා. චෛත්‍යයේ මේ හුණු ගන්න වෙනම අවසර ගන්න ඕනේ, හදන්න වෙනම අවසර ගන්න ඕනේ, පාදෙමට වෙනම අවසර ගන්න ඕනේ, ගොඩනැගිල්ලක් හැදුවත් එමයයි, බටේ දාන්න වෙනම අවසර ගන්න ඕනේ, කොඩි දාන්න වෙනම අවසර ගන්න ඕනේ, වතුරු බටේ අරගෙන වෙනම දවස. මම දන්නේ නැහැ නීතිය මොකද්ද කියලා, පනතෙන් කියලා තමයි කියන්නේ. ඒක දෙපාර්තමේන්තුවෙන් තමයි ඒක අහන්න ඕනේ.